අයිබෝන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ මම දිනුෂි දීරසිංහ ප්‍රථමයේ නවදහනේ ප්‍රධාන පුවත් සිරස්සල වෙත එක්සත් ජාතික පක්ෂය බැබළුණු ආකාරය යුක්තිය සමාද සාධාරණත්වය අවංකකම ඒ DS FR සේනානායක ඩන්ඩි RG චරිතවල මහා කැපී පෙනෙන ලක්ෂණ හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්ගෙන් පෑ හතක් ප්‍රශ්න කිරේ සෝනි සමාගමත් නොමක යැබූ ක්‍රිකට් වංචාව සැබෑ දේශප්‍රේමී ජේෂ්ඨ චරිත හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රබලව සහ ශක්තිමත්ව ගොඩනැගුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍ර ශාලාවේ පැවති උත්සවයකදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. බහමාන්‍ය ඩී සේනානායක මහතා ඇතුළු සේනානායකවරුන්ගේ ගුණ සැමරීමේ උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අක්‍රමාත්‍ය ඩී සේනානායක අමද්දීප ව්‍යාපාරී පුරෝගාමී එෆ් ආර් සේනානායක සිවරක් මෙරට අක්‍රමාත්‍ය වූ ඩඩ්ලි සේනානායක සහ ආර් ජී සේනානායක යන මහත්වරුන්ගේ ගුණ සැමරීම මෙහිදී සිදු කෙරුණා. මෙහිදී ඡායාරූපවලට පුෂ්පපහාර දැක්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ඩී සේනානායක මහතා පිළිබඳ ගුණ සමරු දේශනය සිදු කරමින් ජනාධිපතිතුමා කියා සිටියේ යුක්තිය සාධාරණීය අවංකකම එදා එක්සත් ජාතික පක්ෂ නියමුවන් තුල කැපී පෙනුණු ලක්ෂණයක් බවයි. ඩී සේනානායක මහතුමා ගෝ ජනපද ව්‍යාපාර ආරම්භ කරලා එතුමාට සිටෙන්නට ඇති මාමේ බිහි කරන ගෝ ජනපද ව්‍යාපාර තුල පදිංචි කරන ගොවීන්ගේ දරුවන් අනාගතයේ මේ රට පාලනය කරලු කියාවේ ඩී සේනානායක මහතුමා සිහිනයක් දකින්නට SWRD බණ්ඩාරනායක මහතුමා 56 කළ පුළුල් සමාජ පෙරළියේදී බණ්ඩාරනායක මහතුමා සිතන්නට ඇති මාමේ කරන සමාජ පෙරළියෙන් එයින් ප්‍රතිඵල ලැබලා මේ රටේ අනාගතයේ පාර ගන්න නායකයින් බිහි වේවි කියලා. ඩී සේනානායක දර්ශනයනුත් බණ්ඩාරනායක දර්ශනයේ මිශ්‍රණයක් තමයි මෛත්‍රීපාල ශ්‍රීසේන කියන්නේ කියලා මම අද තමුන්වන්සලට කියනවා. පොදු අපේක්ෂකයා විදිහට 2014 නොවැම්බර් මාසයේ රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජනාධිපති වර්ණයට සන්දානගත වෙනකොට මම හිතාගෙන හිටියේ DS-ගේ ඩල්ලිගේ එක්සත් ජාතික පක්ෂයට තමයි මම එකතු වෙන්නේ කියලා. යුක්තිය සමාද සාධාරණත්වය අවංකකම ඒ DS FR සේනානායක ඩල්ලි RG චරිතවල මහා කැපී පෙනෙන ලක්ෂණ. විශේෂයෙන්ම ඩීසෙන්නාගේ මැතිතුමා සමරන මේ අවස්ථාවේදී අපි මතක් කරන්න පුළුවන්නේ එතුමා කිව්ව එක් වටිනා කීමක් නිදාස් දවසේ කතා කරනකොට එතුමා කිව්වේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය කියලා. මේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගැන අපි තේරුම් ගන්නකම් මේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගැන අපි ඒ ගැන අනුකම්පණය කරනකම් මේ රටේ ජාති ආගම් ભેද ඇති වෙන්න විදියක් නෑ. ඒක කල්පනා එදා එතුමා බොහෝ දුරදිග බල්ලා මේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගැන කතා කළේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ උත්සවයේ සංවිධානය කළ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමු කුමාර නානායකර මහතාද රොක්මන් සේනානායක මහතා සහ සේනානායක පවුලේ ඥාතීන්ද මෙම උත්සවයට එක්ව සිටියා. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ මේවන විට සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාවට නන්වා තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉතිහාසයේ කිසිදු යුගයක කෙටි කාලයක් තුළ මෙවැනි සංවර්ධන ක්‍රියාදාමයක් සිදු කර නැති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. නව ග්‍රාම නිලධාරීන් 378 දෙනෙකු සහ පරිපාලන ග්‍රාම නිලධාරීන් 104 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අර්ලීගහ බන්දිරේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් වෙත පත්වීම් ලබා දීමේ දෙවන අදියර ලෙසයි මේ ක්‍රියාත්මක කෙරුණේ. පළමු අදියරේදී පත්වීම් ලිපි 1664ක් බෙදා දී තිබුණා. තර්ක විභාගයකින් පසු පැවති සම්මුඛ පරීක්ෂණයකිනුයි මෙම පිරිස තෝරා ගන්නු ලැබුවේ. අද ගමේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපි පියවර අරගෙන තියෙනවා. අද විශේෂයෙන්ම මේ රටේ මේ ලෝකෙම කාරණා දෙකක් හැම ආර්ථිකයකම බලපාලා තියෙනවා. එකක් තෙල් මිල වැඩි වෙන එක. අනික ඩොලරේ ශක්තිමත් වීම. මිල වැඩි වුණාම තෙල්වල අපි එක්ක තියෙන ආදායම, රටේ ආදායම, ගෙදර ආදායම අඩු වෙනවා. ඩොලර එක වැඩි වුණාම ඌමනා ආනායන කරන බාණ්ඩවල මිල වැඩි වෙනවා. ඒ නිසා අද ගමේ ආර්ථිකය ආරක්ෂා කරන්න විශාල ලෙස ගම් මට්ටමේ ව්‍යාපාර
අපි ආරම්භ කරලා තියෙනවා. ඒකෙන් ප්‍රධාන එකක් තමයි ගම්පෙරළිය. ඒ වගේම විමධිගත ආයවැයෙන් ඒ වැඩ කටයුතු කරගෙන යනවා. මම අපේ ව්‍යාකෘති අමාත්‍යාංශයෙන් ඇහුවාම මට දැනුම් දුන්නා අද ලංකාවේ බිම් මට්ටමේ ව්‍යාකෘති ලක්ෂයක් පමණ දැන් තිබෙනවා. 50000ක් ගම්පෙරළිය නිසා අලුතෙන් ඇති උනේ ඒවා. එතෙන්ට රුපියල් බිලියන 20ක් අපි යොදවලා තියෙනවා. දැන්ට එන මාර්ග ඒ වගේම විමධිගත ආය වැඩ සටහන් ළඟම පාසල හොඳම පාසල වැඩ සටහන් මේ සියල්ලම එකතු කරාම ලක්ෂයකට වඩා ව්‍යාකෘති බිම් මට්ටමේ ග්‍රාම නිලධාරී කොට්ටාසවල සිදු වෙනවා මේ ලංකාවේ ඉතිහාසයේ වැඩියෙන්ම එක කාලයක කරපු බිම් මට්ටමේ සංවර්ධනය වජිර අබේවර්ධන සහ රංජිත් මද්දුම්බ බණ්ඩාර යන අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා අගමැතිතුමා ජනාධිපතිතුමත් අමාත්‍ය මණ්ඩලයත් තීරණය කරන රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ ග්‍රාම නිලධාරී මහත්මයා. එයා තමයි රජයේ පණිවිඩය ගමඩ ගිනියන්. ගමේ තොරතුරු ටික රජයට දෙන්න. මේ නිලධාරියා රජයත් එක්ක කටයුතු කළ යුතුයි. ග්‍රාම නිලධාරී තනතුර ජනතාවාදී පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ක්‍රියාත්මක කරන තනතුර. ඔබ ප්‍රාදේශීය මට්ටමට ගියාම ඔබේ ඉලක්කය විය යුත්තේ ඔබ ස්වාධීන නොවේ ඔබ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන කණ්ඩායමයි අද දවසේ ඔබ ලබන මේ පත්වීමෙන් ඔබට අද රැකියාවක් වගේම රටේ විශාල වගකීමක් පැවරෙන අවස්ථාවක් මද්‍රව්‍ය වැඩලීමට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේදී විවෘත කෙරුණා ඒ මද්‍රව්‍ය නිවාරණය කිරීමට අදාළව ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ලෙසයි ඒ විශේෂ මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක කිහිපයක් ස්ථාපිත කර තිබෙනවා ඒ දුරකථන අංක වෙන්නේ 011 30 24 820 එවැගේම 011 30 24 840 එවැගේම 011 30 24 850 කියන දුරකථන අංක තුන ස්ථාපිත කර තිබෙනවා එවැගේම ෆැක්ස් අංක දෙකකුත් ස්ථාපිත කර තිබෙනවා 011 24 30 912 කියන ෆැක්ස් අංකයේ වගේම 011 24 72 757 කියන ඒ ෆැක්ස් අංක දෙකත් විවෘතව තිබෙනවා sand@police.lk කියන විද්‍යුත් තැපෑල ලිපිණියත් විවෘත කර තිබෙනවා. ඒ වගේම මේ තොරතුරු ලබා දීමෙන් අනතුරුව ලැබෙන තොරතුරු ඔස්සේ සුවිශේෂිත වැටලීම් සිදු කරොත් ඒ තොරතුරු ලබා දුන්නු මහජනතාව වෙත විශේෂ තෑගි මුදල් ලබා දෙන්නත් තීරණය කරලා තියෙනවා. මෙතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වූයේ යයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහි ප්‍රධාන මූල්‍ය නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. සැකකරු අද පස්වරුවේ අත්අඩංගුවට ගැනුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී වශයෙන් කටයුතු කළ දිසානායකලාගේ විමල් නන්දික දිසානායක නම් පුත්කලයායි සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ. හෝමාගම පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනීම සිදු වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් තරගවලට අදාළ විකාශන අයිතිය 2013 වසරේ සිට ලබා දී තිබුණේ සෝනි ආයතනයටයි විදේශ ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි පසු සෝනි ආයතනය විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් කෙවිය යුතුයි සාමාන්‍ය ක්‍රියාපටිපාටි අනුව අදියර 3ක් යටතේ මෙම මුදල් කෙවීම සිදු වෙනවා දකුණු අප්‍රිකා කණ්ඩායමේ පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී අදාළ සැකකරු තුන්පන අදිරේ මුදල් ලබා ගැනීම සඳහා පෞද්ගලික ගිණුම් අංකයක් සෝනි සමාගමට ලබා දී ඇති බව හෙළිබුණා. එය ඇමරිකා එක්සත් ජනපදයේ බැංකුවකට අයත් ගිණුම් අංකයක් ලෙසයි අනාවරණය වී ඇත්තේ. එය අනුව වංචා කර ඇති මුදල ඇමරිකා ඩොලර් 187,084.75ක් වෙනවා. මෙතර එංගලන්ත ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ මුල් අදිරේ ගෙවීමද තමන්ගේ පෞද්ගලික ගිණුමට යොමු කරන ලෙසට සැකකරු දැනුම් දීමක් සිදු කර තිබෙනවා. සෝනි සමාගම මේ සම්බන්ධයෙන් සැකපල කර ඒ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොලිස් ප්‍රතිවරයාටද පොලිස් ප්‍රතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද සිද්ධිය යොමු කර තිබෙනවා. සැකකරු හෙට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල සිදු වියයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත්කල ජනාධිපති කොමිසම හමුවට මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ලෙස කටයුතු කළ පීබී ජයසුන්දර මහතා පැමිණියා. කොමිසම හමුවට පෙරවරු 9ට පමණ පැමිණි හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් පැය 7ක් පමණ ප්‍රකාශ සටහන් කරගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. කොමිසමට අනුබද්ධ පොලිස් විමර්ශන අංශය ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම දියුණු කිරීම සඳහා සකස් කළ පස් අවුරුදු සැලැස්ම සහ එම සැලැස්ම නිම කිරීමෙන් පසු ණය ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කෙරුණා. එම ණය ලබා දීම විවිධ ක්‍රම මගින් සිදු වී ඇති බවයි අනාවරණය කෙරුණේ. බැඳුම් කර මගින්ද ණය ලබා දී ඇති බව කොමිසම හමුවේ හෙළිවුණා. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු පීබී ජයසුන්දර මහතා පස්වරු 4:45ට පමණ කොමිසමින් පිටව ගියා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. පක්ෂයේ ඉදිරි කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. රැස්වීමට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ මැති ඇමතිවරු මේ අයවැයත් ඉතාම ඉහළ ඡන්ද සංඛ්‍යාවකින් සම්මත වෙනවා. බන්දුල ගුණවර්ධන මැතිතුමා පුවත්පත්වල කියලා තිබුණා මේ ආණ්ඩුවට 3/2කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ගන්න බලුවන් කියලා. මම විශ්වාස කරනවා 3/2කට ආසන්න ඡන්ද ප්‍රමාණයකින් මේ අයවැය සම්මත කරගන්න අපිට පුළුවන්කම ලැබෙවි. 113 ගන්න එක නම් කොහොමත් කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව. අනාගතය ගැන බලන හොඳ අයවැයක් ඉන බව තමයි අපිට කියන්නේ. අද ගරු අගමැතිතුමා සියලු මැති ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට අවධාරණය කළා අයවැයදු සියලු මන්ත්‍රීවරු හැම මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ සභාගත වෙලා අයවැය ඉවර වෙනතුරු අසියලු දෙනා ඉන්න ඕනේ කියලා ජනතාවපත් කරගත් ආණ්ඩුව අපි හිස මුදුබෝගරනේ අපේ ආණ්ඩුව කියලා මේක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් මම හිතනවා අසියලු පාර්ශවවල සහයෝගය අපිට ලැබෙවි කියලා ආණ්ඩුකම ව්‍යවස්ථා සභාව ලබන බ්‍රහස්පතින්දා රැස්වෙනවා කථානායක කරු ජයසූරිය මහතා එම දිනේ ප්‍රකාශයටපත් කළ බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ ජාතික පොලිස් කොමිසමේ නිල කාලයේ පසුගිය 14 වනදායින් අවසන් වුණා එම කොමිසම සඳහා නව සමාජිකයන් පත් කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේදී සිදු කිරීමට නියමිතයි 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව නිලධාරි මණ්ඩලය පත් කරන තෙක් වත්මන් නිලධාරි මණ්ඩලය කොමිසමේ කටයුතු පවත්වාගෙන යන බවයි කථානායක කාර්යාලය සඳහන් කරන්නේ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 3 වන දිනටත් අද ප්‍රශ්න කළා ඔහුගෙන් ප්‍රශ්න කිරීම අවසන් නැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ බවට නාලක සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු කැඳවා තිබුණා. තුන්වෙනි දිනේටත් අද කැඳෙව්වා ප්‍රකාශයක් සටහන් කරා ඒ තුන්වෙනි දවසත් ඉවරයි නමුත් තාම ප්‍රකාශය සටහන් කරලා අවසන් නැහැ නැවතත් ඔහුව ඉදිරි දිනයක කැඳවීමට කටයුතු කරනවා ඒ ඉදිරි දිනය කවද්ද කියලා අපි පසුව දැනුම් දෙන්න රතවාහන ඉන්ධන සඳහා පිරිවැය අනුව මිල තීරණය කිරීමේ සූත්‍රය පසුගියදා එළිදැක්වුණා එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බව ආචාර්ය අමින්ද මෙස්සිල පෙරේරා මහතා පවසනවා මිල සූත්‍රයට අනුව ඉන්ධනවල උපරිම සිල්ලර මිල තීරණය වන්නේ වරායට ගොඩබාන පිරිවැය සැකසීමේ පිරිවැය පරිපාලන පිරිවැය සහ බදු පිරිවැය එක් කිරීමෙනුයි ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ යාමත් සමග එහි සහනද මෙම මිල සූත්‍රයේ මකින් ජනතාවට හිමිවනවා එළ පහළ යන තෙල් මිල ලංකාවට ගලපන ආකාරය පිළිබඳ පහුගිය කාලෙම අපි සාකච්ඡා කරා මේක මේ ආණ්ඩුව යටතේ නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ සාකච්ඡා කරා කොහොමද මේ තෙල් මිල ගැලපීම ලංකාව ආර්ථිකයට කරන්න කියලා ඒ අනුව තමයි ඉදිරිපත් කරන තෙල් මිල සූත්‍ර මෑත කාලයේදී ලෝක තෙල් මිල දිගින් දිගටම ඉහළ ගියපු නිසා අපි දැක්කේ තෙල් මිල සූත්‍රය කියලා කියන්නේ මිල ඉහළ දමන සූත්‍රයක් කියන්නේ දැන් අපි ඒක බැලු බැල්මට පේන්නේ නම් ඉතාම සරල සූත්‍රයක් ඇටිට මොකද අකුරු හතරක එකතුවක් හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ගණිත විද්‍යාව දන්න ඕනම කෙනෙක් දන්න කාරණයක් තමයි සමීකරණයක් හදනවා කියලා කියන්නේ ඉතාම බැරෑරුම් කාර්යභාරයක් ওই සමීකරණය මම විශ්වාස කරනවා සම්පූර්ණයෙන් ලිව්වා නම් පිටු 6-7ක ලියවෙන්න පුළුවන් ලොකු සමීකරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා මුදල් ඇමතිවරයා ඉදිරිපත් කරේ ඉතාම සරල සමීකරණයක් එමෙ නැත්නම් ඒකේ වට්ටෝරුවක් විතරයි. ඒක තුල ඔහු පෙන්නනවා කරුණු හතරක් ගැන. ලෝක වෙළඳපොලේ මිල වැඩි වුණාම ඒ ප්‍රතිශතයෙන්ම ලංකාවේ මිල වැඩි කරනවා නම් ඒක සමීකරණයක් නෙමෙයි. ඒක නිකම්ම නිකම් ගැලපීමක්. හැබැයි අපි සමීකරණයක් කරන්න නම් තෙල් මිල ඉහළ යෑම, ඒකට අදාළ ඩොලරේ තියෙන ඉහළ පහළ යෑම සහ අනෙකුත් සාධක සියල්ලකට එකතු කළ යුතුයි. ඒ අනුව තමයි මුදල් අමාත්‍යාංශයේ මේ වර්ග හතරක් තුල විවිධ වියදම් පරිපාලන වියදම් සේවා වියදම් ප්‍රවාහන වියදම් මුදලේ වෙනස් වන ආකාරය ලෝක වෙළඳපොලේ තෙල් මිලේ ගැලපීම මේ සියල්ල එකතු කරලා මේ වගේ සමීකරණයක් දැම්මේ මේ රටේ බුද්ධිමතුන් තේරුම් ගන්න ඕනේ මේක එක්තරා ආකාරයක ආකෘතියක් විතරයි මේ ආකෘතිය තුල අපි ගිහිල්ලා බැලුවොත් හැම ඒකකයක් තුලම තව අණු කොටස් ගණනාවක් තියෙනවා ඒ ඔක්කොගෙම එකතුෙන් තමයි මිල වැඩි වෙනවා නම් වැඩි වෙන්නේ අඩු වෙනවා නම් අඩු වෙන්නේ ලෝකේ වෙනත් රටවල මිල සූත්‍ර ක්‍රියාත්මක වෙන ආකාරයේ සම්බන්ධයෙන්ද අමින්ද මෙත්සිල මහතා කරුණු පැහැදිලි කළා. රුපියල පිරිහීම සහ
ලෝක වෙළඳපළේ ඛනිජ තෙල් මිල ඉහළ යාම නිසා අපි දැක්කේ මේ සමීකරණය හඳුන්වා දුන්න දවස් ඉඳලා ඛනිජ තෙල් හැම මාසෙම 10 වෙනිද ඉහළ යනවා. හැබැයි අපි තාම අත්විඳින නැහැ මේ මිල අඩුවීමක්. අපි හිතනවා මේ මාසේ ලෝක වෙළඳපළේ තියෙන යම් යම් ප්‍රවණතාවයන් එක්ක අපිට මිල අඩුවීමක් සිද්ධ වෙයි කියලා. ඉතින් ඒකම අපි තේරුම් ගන්න ඕන අද රටවල් ගණනාවක මේ හැම භාණ්ඩයකටම මිල සූත්‍ර තීරණය වෙනවා. ඛනිජ තෙල් විතරක් නෙමෙයි විදුලි ගාස්තු ජල ගාස්තු මේ සියල්ල මිල සූත්‍ර මත තීරණය වෙන්නේ. අපිට අසල්වැසි රට ගත්තොත් ඉන්දියාව ඉන්දියාවේ සමහර භාණ්ඩ වෙනුවෙන් දෛනික මිල සූත්‍ර ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තියෙනවා. අපි කතා කරන්නේ මාසික මිල සූත්‍රයක් ගැන. ඇත්තරම ජනතාවට වරප්‍රසාදයක් ලැබෙන්නේ මේ වගේ නිදහස් වෙළඳපළ ක්‍රියාවලියකට රජයේ පදනම සකස් කරොත් විතරයි. දිනක් හැර දිනක් මාධ්‍ය හමු පවත්වමින් එකබද විපක්ෂය ජනතාව රැවටීමට අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බව අද පැවති මාධ්‍ය හමුකදීද තහවුරු වුණා. හෙට පැවැත්වීමට නියමිත ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තවත් එවැනි අසත්‍ය ප්‍රකාශයක් සිදු කළා. ජනතා විමුක්ති පෙරමුණ හෙට ඔබතුමාලා නේද මාධ්‍ය ආවරණය ලබා දෙන්නේ ITN එක නේද? නෑ නෑ දැන් ඒක නේද ලබා දෙන්නේ. ඔබතුමාලා නේද? දැන්ලා තියෙන ලොකු ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා. ස්වාධීන රූපවාහිනියේ දීලා තියෙනවා 180ක ඩිස්කවුන්ට් එකක්. සජීවී විකාශය බලන්න කොච්චර හොඳද කියලා. ඔබතුමාලා ඉන්නේ නැත්තේ අර ජනතා විමුක්ති කොහෙද අපිට එච්චර එච්චර අපිට මේ සජීව විකාශය කරන්න තරම් දෙන්න තරම් මුදල් නැහැ. මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ITN ප්‍රවෘත්ති අංශය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයාගෙන් විමසීමක් කළා. බංකොලොත් රාජපක්ෂ කණ්ඩායමේ උද්ඝෝෂණය නිසා එය අද කේන්ති ගිහිල්ලා විරු වැටලා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව අවලාද මඩ ගහන්න පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනියෙන් ජනතා විමුක්ති පෙරමුණේ මේ උද්ඝෝෂණය සජීවී විකාශනය කරනවා. එය යම් සහන මිලකට එහි විකාශන පහසුකම් ලබා දීලා තියෙනවා කියලා රෝහිත අබේගුණවර්ධන ඉතාම සාවද්‍ය ප්‍රකාශයක් කරලා තියෙනවා. උද්ඝෝෂණයට දවසකට කලින් මේ වගේ වැරදි ප්‍රචාරය යවලා මේ උත්සාහ කරන්නේ සැබෑ ජනතාවගේ විරෝධය යටපත් කරලා ඔවුන්ගේ පටු බලව ඒකාපත් විපක්ෂයේ මාධ්‍ය හමුවලදී ඔවුන්ව ප්‍රශ්න කරන මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීමද කැපී පෙනෙන කරුණක්. මට ඒකම අහන්න දෙන ඔබතුමාගේ ආයතනය මේ ඒකවලනේ ඔබතුමා මේ අය ප්‍රශ්න කරොත් කවුරු හරි ඔබතුමා අහනවද මේ ආයතනය මොකද්ද කියලා? අනිවාර්යෙන් අහනොත් දැනගන්න බෑ කවුද කියලා. මොකද ආයතනද? අර ඔයා මොන නාලිකාවේද? නෑ ඔබතුමා නෑ මට නාලිකාව කියන්නකෝ. නෑ නෑ මම ඔය ඒවත් බලන්න දැනගන්න පසුගිය රජයේ සමයේදී විරුද්ධවාදීන් හම්බන්තොට නගරයේ අසරණ ජනතාවගේ ඉඩම් බලෙන් ලබාගෙන බීච් වොලිබෝල් පිටියක් ඉදිකළ බවත් කිසිදු වන්දි මුදලක් ජනතාවට ලබා නොදුන් බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එහෙත් වත්මන් රජය සෑම විටම ග්‍රාමීය ජනතාවගේ යහපත උදෙසා කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. අද පෞද්ගලික දානපතියන් එකතු කරගෙන පාසල් වලට බස් රථ පරිත්‍යාග කරනකොට මේ දිස්ත්‍රික්කෙන් ජනාධිපතිවරෙක් දෙවතාවක් රටටම බිහි කරනකොට පාසල් කීයකට බස් රථ ලබා දුන්නා. පාසල් දූ දරුවන් වෙනුවෙන් කොච්චර හිතුවද? එක දෙයක් නම් කරා මේ නගරයේ මිනිසුන්ගේ ඉඩම් ටික උදුරලා බීච් වොලිබෝල් ක්‍රීඩාව ක්‍රියාත්මක කරන්නට ක්‍රීඩාංගණයක් නම් හැදුවා. අපේ යහපාලන ආණ්ඩුව එදා රජෙන් කොල්ල කාපු ඉඩම් වලට අපි අද වන්දි ලබා දෙනවයි කියන එකත් මම බොහොම ආඩම්බරෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේ සැමට සහන වැඩසටහන යටතේ හම්බන්තොට ඉක්‍රා ප්‍රාථමික විද්‍යාලයට රුපියල් ලක්ෂ 38ක් වටිනා බස් රථයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්. එම වැඩසටහන යටතේ පරිත්‍යාග කෙරුණු 14 වන බස් රථයේ මෙයයි. විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුදරයන් 600කට පමණ මෙමකින් ප්‍රතිලාභ හිමිවනවා. බදම්කර කොමිසන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට අදාළ නඩුව ලබන මාස 5 වෙනිදා දක්වා කල් තැබීමට අද නියෝග කෙරුණා. රවි කරුණානායක මහතාට අයත් ග්ලෝබල් ට්‍රාන්ස්පෝර්ටේෂන් ඇන් ලොජිස්ටික් නැමැති සමාගම සම්බන්ධයෙන් අධිකරණ නියෝග කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බවත් ඉදිරි විමර්ශන කටයුතු අනුව නෛතික පියවර ගන්නා බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මීට පෙර සඳහන් කර තිබුණා. ශ්‍රී ලංකා සුරකුම් පත්හා විනිමය කොමිෂන් සභාවට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කළ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු පිරිසකට එරෙහිව පවරා තිබු නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම පෙබරවාරි මාස පළමු වන දිනට කල් තැබීමට කොළඹ මහ අධිකරණයේ අද නියෝග කළා. පොදු දේපළ පනත යටතේ මෙම නඩුව පවරා ඇත්තේ
පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ තාරුණ්‍යයට හිටක් නම් වූ සංවිධානයේ සඳහා ලබා දුන් මුදල් ප්‍රීමියම් ට්‍රාන්ස්පෝර්ට් ලිමිටඩ් නම් වූ ආයතනයක ගිණුමකට බැර කිරීම සම්බන්ධයෙන් චෝදිතයන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා පිළිගැනීම සඳහා පවත්වන චාරිත්‍රානුකූල නිල උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී අද පැවැත්වුණා. නලින් පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ 46 වන අගවිනිසුරුවරයා ලෙසයි පත්වීම් ලැබුවේ. වසර 38ක පමණ කාලයක් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති තමාට නොයෙකුත් අභියෝගවලට මුහුණ පෑමට සිදු බව ඒ මහතා සඳහන් කළා. දීර්ඝ කාලීනව නඩු ප්‍රමාද වීම පිළිබඳව තමන් කනගාටු වන බවද ඒ මහතා කියා සිටියා. ශ්‍රී ලංකේය තරුණ තරුණියන්ගේ හැකියාවන් ජාතියට හඳුන්වා දුන්නේ Youth with Talent හරහායි. Youth with Talent Third Generation ලබන 27 වෙනිදා ආරම්භ වෙනවා. Youth with Talent Third Generation. ශ්‍රී ලංකේය රියැලිටි කලාව වෙනත් මානයකට යොමු කළ රියැලිටිය තමයි Youth with Talent රියැලිටිය. එහි දිග ඇරුම ඔක්තෝබර් 27 සිට රාත්‍රී 9ට ITN ඔස්සේ ඔබට ගේන්නට අපි සූදානම්. ජාතික තරුණ සේවා සභාව ITN එක්වයි මෙම රියැලිටිය ජාතියට දායාද කරන්නේ. ඇත්තෙන්ම මම දන්නවා ලෝකයේ අනෙක් රටවල් අතර ගත්තාම ලංකාවේ තරුණ තරුණියන් ඉතාමත්ම දක්ෂයි. හැකියාවන්ගෙන් අනූන විශාල කණ්ඩායමක් අපේ රටේ ඉන්නවා. ඉතින් තරුණ තරුණියන්ට ITN මාධ්‍ය ශාලාවේ හරහා ඒකාබද්ධ වෙන්න ඔබ ඔබගේ ජවය අපේ නාලිකාව තුළින් රටට පෙන්වන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. Youth with Talent මෙරට ජනප්‍රියම රියැලිටි ලිස්ස සම්මානීයද පාත්‍ර වන Third Generation සඳහා තරගකරුවන් 60,000කට අධික පිරිසක් එක්ව සිටිනවා. ITN ආයතනයේ විසින් මේ රටට ජාතියට ප්‍රදානය කරපු මේ වැඩසටහන තමයි නම්බර් 1 රියැලිටිය. නොයෙකුත් රියැලිටි වැඩසටහන් ඉතිහාසයේ පැවතුණා. තියෙන ඕන ටැලන්ට් එකක් අරගෙන එන්න මෙන්න වේදිකාව කියලා නව සංකල්පය ලංකාවට ඉදිරිපත් කරුවේ වෙන කවුරුත් නෙමෙයි ITN ආයතනය. Third Generation එක අතිසාර්ථකත්වයට පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙම තරගකරුවන් අතරින් තෝරාගත් අති දක්ෂයින් පළමු වටේ තරඟ සඳහා එක්ව සිටිනවා. මම හිතන්නේ අපි හැදුවේ රියැලිටියක්. ඒ රියැලිටිය ඇතුලේ බිහිවුනේ රැකියා අවස්ථා, ඒ රියැලිටිය ඇතුලේ බිහිවුනේ රටේ තිබෙන තරුණ ජවයට අවස්ථාව දිය යුතුයි කියන හඳ. ඒ නිසා මම හිතන්නේ මේ ජයග්‍රාහී නිමේෂයක්. ඒ නිසා අපි සතුටින් ඉමු. ඔවුන්ගේ දක්ෂතා ලබන 27 වනදා සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9ට ප්‍රේක්ෂකින් වෙත ගෙනීමට ITN සූදානමින් සිටිනවා. ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ගැටුම් දිනෙන් දිනම ඉහළ යන ආකාරය ඔවුන්ගේ ප්‍රකාශ තුළින්ම හෙළිවෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ප්‍රකාශයෙන් එය යලි තහවුරු වුණා. එම ප්‍රකාශයට කුමාර වෙල්ගම මහතා අද පිළිතුරු ලබා දුන්නා. වෙල්ගම් මැතිතුමාගේ ඔළුව නරකුණාට ඒකට උත්තර දෙන්න මට බෑනේ. මොකද උඟක් ප්‍රශ්නයක් තියෙනවනේ. මේ රටේ වේදිකාවට නැගලා ඕනෑමට වඩා අපුඩි ගැහුවොත් මටත් හිතෙනවා ජනාධිපති වෙන්න පුළුවන් ද කියලා. ඉතින් එහෙම රෝග ඇතු වෙනවා එක එක්කෙනාට. මන් දන්නේ නැහැ වෙල්ගම් මහත්තයාටත් එහෙම රෝගයක්ද කියලා. මේ වගේ මැරියොද එහෙනම් තියාගෙන ඉන්නේ. දැන් එක පැත්තකින් තියාගෙන ඉන්නවා මිනි මරුව අත්තල ගිලේ ගාගත්. තව පැත්තකින් තියාගෙන ඉන්නවා මැරියෝ බණ්ඩාරනායක පිළිරුව කඩපු අපේ බලමණ්ඩලයේ ලේකම් නිර්වස්ත්‍ර කළා ජංගිය පිටින් යවපු. ඒ වගේම අපේ සංවිධායක තුමාට පොලිසිය ඕවයිසි මහත්තයා ඉදිරි පිටදීම කම්බුල් පාරක් ගහලා එතුමාව බිමට ඇදලා දාපු. යාපනයේ පුස්තකාලයේ ගිනි තිබ්බ එදිරිවීර සරත්චන්ද්‍ර මහාචාර්යතුමාට මාදුළුවාවේ සෝවිත හාමුදුරන්ට පන්නපන් බෞද්ධ මහා සම්මේලනයේදී ගහපු. අයද මේ මං ගැන කතා කරා. මං ඉතින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ වගේ හොයන්න. කාමරංගා ආහාරයට ගැනීම කෙටි කාලීන වකුගඩු අකර්මණ්‍යතාවට අතවැණීමක්ද? පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ලෙස බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ වார்த்தාවක් ගැන මේ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත ඉන්දික වීරකෝන්. කාමරංක ආහාරයට ගැනීම පිළිබඳව මෑත කාලයේ සමාජ වෙබ් අඩවි තුළ බොහෝ දේවල් කතා බහට ලක් වුණා. උතුරු මැද පළාතේ පමණක් වකුගඩු රෝගයෙන් පීඩා විඳින රෝගීන්ගේ සංඛ්‍යාව
තිස් දහසකට අධිකයි. ඒ අතරින් 400 දෙනෙකු පාසල් යන වයසේ ළමුන් වීම මේ තත්ත්වයේ ඇති බියකරු බව තවත් වැඩි කරනවා. කවුරුත් අපි ගැන බලන්නේ නැ මොනවත් නැ. අපි මේම ඉඳා වෙලා ඉඳියට අපි ඉතිසිය දුක අපි විතරයි දන්නේ. සමාජ ජාලා තුල මතයක් පැතිර යන්නේ මේ අතරතුරයි. ඒ ජාතික රෝහලේ උරුක රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම මහතා ඉදිරිපත් කළ මත දැක්වීමත් සමගයි. කාමරංක ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම පහළ යන බවට විශ්වාස කළ දියවැඩියා රෝගීන් මෙයින් මහත්සේ කලබලයට පත් වෙනවා. එහි සඳහන් වන්නේ සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලවලට අනුව දිගු කාලීනව කාමරංක ආහාරයට ගැනීමෙන් වකුගඩුවල ඇති උරුකාණු නැමැති නාල අවහිර වීමෙන් කෙටි කාලීන වකුගඩු අකර්මණ්‍යතාවට පත්වීමේ හැකියාවක් එයින් තිබෙන බවයි. එහි ඇති ඔක්සලිට් නැමැති අම්ලය එයට හේතු වන බවද එහි වැඩිදුරටත් සඳහන් වෙනවා. සමාජ ජාලා තුලින් ඉදිරිපත් වුණු මෙම මතය පිළිබඳ විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු දුන්නේ මෙවැනි පිළිතුරක්. කාමරංක සම්බන්ධයෙන් ඔබතුමා පළ කරපු අදහසට තුමක් හරි ඉන්ටර්වයුව දෙන්න පුළුවන් නම්? නෑ මෙහෙමයි මම ඒකට ඉන්ටරෙස්ටඩ් නෑ දැන් ඒක ගැන මොනාක්වත් කරන්න මට වෙලක් නෑ ඔය ගැන කතා කරන්න මට ඒක නිසා ඒකෙන් එච්චර මේ ඉන්වෝල් වෙන්න මම කැමති නෑ දැන්. ඒ කියන්නේ මේ පිළිබඳව අදහස් දක්වන්න ඔබ කැමති නෑ කියලාද කියන්නේ? නෑ මම කැමති නෑ. ඒකයි ડોක්ටර්. ඕකේ තෑන්කියු. අපේ ඉතින් රටේ මිනිස්සු කිව්වහම මිනිස්සු ඉතින් ඔක්කොම ඒ පස්සේ යනවා. මට නම් කිසිම වරදක් පේන්නේ නෑ කාබරංක කියන්නේ හොඳ පළතුරක්. කාබරංක වලින් වකුගඩු ආසාදිතයක් තියෙනවා කියන විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම මහතා සමාජගත කළ එම මතය පිළිබඳ වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රේණුක සිල්වා මහතා පළ කළේ මෙවැනි අදහසක්. කාමරංක යුෂ දිනපතා පානය කිරීමෙන් සමහර රෝග විශේෂයෙන්ම දියවැඩියා රෝගය නිවාරණය කරගන්න පුළුවන් කියලා නැත්නම් රුධිර සීනි මට්ටම අඩු කරගන්න පුළුවන් කියලා. ඔබ සාමාන්‍ය පුද්ගලෙක් නම් ඔබ දියවැඩියා රෝගියෙකුත් නොවේ නම් ඔබ වකුගඩු රෝගියෙකුත් නෙවෙයි නම් කාමරංක කන්න ඒක ඉතා හොඳ රස ගුණදායක පළතුරක්. හැබැයි විශාල ප්‍රමාණයක් කන්න අවශ්‍ය නැහැ. ගෙඩියක් දෙකක් කෑවා කියලා කිසි කෙනෙක්ගේ වකුගඩු නරකවීමක් මේ හෙට වෙනකොට සිද්ධ වෙන බවක් වාර්තා වෙලා නැහැ. කාමරංක ආහාරයට ගැනීම ශරීරයට හිතකරද අහිතකරද යන්න මේ වන විට කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදකින් තහවුරු කරන්නේ නැහැ. එහෙත් මේ ආකාරයේ හිතළු සමාජගත කිරීමෙන් බොහෝ වෙලාවට අපගේ දේශීය කර්මාන්තයේ කඩාවැටෙන්නට තියෙන ඉඩපස්තාව වැඩි. මෙවැනි කාරණා සමාජගත කිරීමට කලින් මේ පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේදයකින් සොයා බලා කරුණු කාරණා සමාජයට ඉදිරිපත් කරනවා නම් වඩා යහපත්යයි අපි ඔබට යෝජනා කරන්න කැමැති. දැන් ව්‍යාපාරික පුවත්. සම්පත් බැංකුවේ පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් ආයතනයේ 29 වැනි ශාඛාව පිහිටවනු ලැබුවා. මේකම පාර වත්තල අංක 540 දරන ස්ථානයේ මෙම ශාඛාව ව්‍යුත්පත්ත කෙරුණා. සියපත ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩල සමාජික සුමිත් කුමාරතුංග මහතා ඇතුළු විදහක නිලධාරීන් මෙම අවස්ථාවට එක් වුණා. නව ශාඛාව ව්‍යුත්පත්ත කිරීමෙන් පසු ප්‍රථම ගනුදෙනුව සිදු කිරීම හා ගනුදෙනුකරුවන්ට තිළිණ පිරිනැමීමද සිදු කෙරුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ නායකවුලක් කඩුවෙල ජාතික ඉතිරි කිරිමි බැංකුවේ දිව්‍ය වෘත කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ණය අයදුම්කරුවන් සඳහා අවශ්‍ය ලිපි ලබා දීමද රාජ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. ජාතික ඉතිරි කිරිමි බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ජගත් ගමනායක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමාගමේ 153 වන ශාඛාව රුවන්වැල්ල නගරයේ ව්‍යුර්ථ කිරීම එහි සභාපති හේම කමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම ශාඛාවෙන් ලබා දෙන ප්‍රථම ජීවිත රක්ෂණ යෝජනා පත්‍ර සභාපති වෙත ලබා දීමද මෙහිදී සිදු වුණා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ශාඛා ඉහළ නැංවීම අරමුණ බවයි සභාපතිවරයා මෙහිදී කියා සිටියේ. බිස්කට් ලොවේ නමක් දිනාගත් මාම් බිස්කට් අනුග්‍රහයෙන් බහනුවර වත්තේ කෙදර අල් සෆා මහවිද්‍යාලයේදී ගුරු උපහාර උත්සවයක් පැවැත්වුණා. සේවයේ නියුතු හා විශ්‍රාමකීය ගුරුවරුන් 200 දෙනෙකුට මෙහිදී උපහාර පිරිනැමුණා. මාම් බිස්කට් සමාගමේ කල්පනාකාර අධ්‍යක්ෂ GNM නජාර් ඩීන් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා.
හෙට දිනේදී අලිත් හමු වෙමු. www.ipnnews.lk